එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග නරාවලක ගිලී සිටින සරත් ෆොන්සේකා ගිලෙන්නට කලින් තවත් කටුවත්තක එල්ලී සිටි. ඔහුගේ සහය ඇතිව මේ රටේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරගත් මාතෘ භූමියම යලි මිනිමරු ත්‍රස්තවාදයට උකස් කිරීමේ මහා පාවාදීම දැන් ආරම්භ කර තිබේ. ඔහුට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව සදාකාලිකව කාට හෝ විකුණා දමා ඇමරිකාව මගින් දෙන ලද කොන්ත්‍රාත්තුව ඉටුකොට ජනාධිපතිකම ලබා ගැනීමය. ඒ සඳහා ඔහු සියලු පාවාදීම් කරනු ඇත. සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට නිදහසේ ජීවත් වීමට වසර 30ක භීෂණයෙන් හා ත්‍රස්තවාදයෙන් මුදාගත් රට දැන් ජාතික දෙමළ සන්ධානයට පාවා දෙන රහස් ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ. එම ගිවිසුමෙන් ඔහු පොරොන්දු වී ඇත්තේ මාතෘ භූමියේ ස්වෛරීත්වය ජාත්‍යන්තර කොටි ජාලයේ සම්බන්ධීකාරක රුද්‍රා කුමරන් සමග එක් වී සදහටම පාවා දීමටය. දැනට වාර්තා වී ඇති අන්දමට ෆොන්සේකා මහතා උතුරු නැගෙනහිරට ස්වයන් පාලන අයිතිය ලබා දීමට හමුදා බුද්ධ්‍යංශය දුර්වල කිරීම, හමුදාවේ සහ පොලිසියේ ප්‍රමාණය අඩු කිරීම, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වැනි කොන්දේසි රැසකට ඔහුගේ අනුමැතිය ලබා දී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ කේ තුරේරත්නසිංහ මහතා ප්‍රකාශ කරන අන්දමට ෆොන්සේකාගේ කිසිම කොන්දේසියකට ඔවුන් එකඟ වී නැත. එහෙත් රට තුල යලි ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමේ කොන්දේසි රැසකට ෆොන්සේකා එකඟ වී ඇත. පාවා දෙන්නන් සමග එකට අත්වැල් බැඳගෙන සිටින ෆොන්සේකාට දැන් ඉතින් කරන්නට ඉතිරි වී ඇත්තේ සමස්ත ජාතියම යලිත්වරක් කොටි සංවිධානයට පාවා දීමය. ඔහුට ඇති ජාතිහිතයිශී බවක් වූ දේශ ප්‍රේමයක් නැත. නරුම අදහස් ඇති පුද්ගලයෙකුසේ විටින් විට ප්‍රතිපත්ති මාරු කරන, කියන දේ වෙනස් කරන, හාත්පසින් විරුද්ධ දෙයක් කරන මෙම හිටපු හමුදා නිලධාරියා දැන් අවසන් පාවා දීමට සූදානමින් සිටි. ඊළම යලි ස්ථාපිත කරන්නට ජාත්‍යන්තරයේ සිට සියලු උපදෙස් දෙන රුද්‍රා කුමාරන්ගේ මනදුල පුරවන්නට ෆොන්සේකා කටයුතු කරද්දී ඔහු සමග ජනතා විමුක්ති පෙරමුණ කරට අතදාගෙන සිටින්නේ සෝමවංශ අමරසිංහ කියන අන්දමට බුද්ධිය විපරිත වී ඇති නිසා දැයි ප්‍රශ්න කළ යුතුය. වසර 30ක ත්‍රස්තවාදයෙන් මුදාගත් මාතෘ භූමිය පාවා දෙන්නට ෆොන්සේකා කොන්ත්‍රාත්තුව අත්සන් කරද්දී රහස් ගිවිසුම් වලට එළඹෙද්දී ජනතාව ඍජුව ප්‍රශ්න කරන්නේ ෆොන්සේකාගෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බවය. පිටපත ධනංජය පීරිස්.